චන්දරාගේ ප්‍රහාණය කරන ක්‍රමය මොකද්ද? ප්‍රථම අධ්‍යාන සම්බන්ධ දෙහින් එක. ස්වාමීන් වහන්සේ දැන් එතකොට විඥාණයට ආහාර දීම කියලා දැන් අපි හිතමු දැන් සින්දු අහන වගේ නිතර නිතර කරන්න හිතෙන විඥාණය ආහාර දීමනේ. එතකොට අපි ඒක හිතලා ඒක නොකර හිටියොත් තදංග ප්‍රහාණය කරනවා කියන්නේ. නොකර හිටියොත් නෙමෙයි කරන්නේ. අපි බලන්න ඕනේ මේ ආස්වාද විඳ විඳ සින්දු වල මොන සින්දුවේද ආස්වාද තියෙන්නේ? ආස්වාද සින්දු වල තියෙනවද? දැන් සින්දුවක් හැදෙන්න මොනවද? සාරිකම්පන සොරණේ තියෙන්නේ. ඒ සොරවල මොකක් තියෙන්නේ? එක එක සංඛ්‍යාත. සාරිකම් සංඛ්‍යාතනේ තියෙන්නේ. දැන් සංඛ්‍යාතන මොන සංඛ්‍යාත ආස්වාද තියෙන්නේ? ඒකේ නේද අපි අර පුරුදු වෙලා තියෙන නිසා නිතර අන්න හරි. අර පුරුද්ද කියන්නේ මොකද්ද? පුරුද්දගෙන ඉන්නේ. පුරුද්ද කියන එක තේරුණානේ? පුරුද්ද කියන්නේ මොකද්ද? පුරුද්දගෙන ඇටෑච් වෙලා ඉන්නේ මේ. පුරුද්ද කියන වචනේ තෝර ගන්න ඕනේ. පුරුද්ද කියන්නේ පුරුද්දගෙන ඉන්නවා. ඒරම ඇටෑච් එක හොඳටම බැඳිලා ඉන්නේ. ඒතර බලන්න ඕනේ බලන ඒකේ මොකක් හරි ඒක තියෙනවද කියලා. ඒ ආශාවදී සින්දුවේ තියෙනවද? අපි ඒක හදාගත්ත එකද? දැන් හිතෙන් හදාගෙන ඔබතුමිය රූප සද්දෙන් ආශාදේවත් හම් වෙනවද? නෑ. මේ සද්දේ තියෙන කනේ නේ ආශාද? ශබ්ද උපේක්ෂා. සද්ද කියන කන්ට ඇහෙනේ විතරයි. හිතේ තියෙන්නේ. මොකද? හිතේ තියෙන්නේ. ඔව් හිතෙන් තමයි ආශාදය හදාගත්තේ. චිත්තයක් ඇතුලේ පටිච්ච සමුප්පන්නව තමයි ආශාදය හදාගත්තේ. පටිච්ච සමුප්පන්න රාගයෙන් බැඳ ආශාද හදාගත්තරෙන්න සද්දේ තිබිච්ච එකක් නෙමෙයි. සද්දේ ආශාදන හැම කෙනාටම මේ සද්දෙන් ආශාදෙන්න එපා. තේරණානේ? දැන් ඔබතුමිය කැමති මොකක්ද? රැප්ද මොකද්ද මොනවද මොකක්ද වර්ගයක් ඇති? ඒ වර්ගය තම කටකට කැමති නැහැ. දැන් ඔබතුමිය වාදනය වෙන කෙනෙකුට හරියන්නේ නැහැ. මොකද්ද මේ සින්දු වැඩක් නැහැනේ. ඒ ඔබතුමිය එක එකත් එක මොන හරි ක්‍රමයකට රාගයේ මෙදිච ආස්වාදයක් තියෙනවැන්න ඒක තිබිච්ච එක ශබ්ද උපේක්ෂා. ශබ්ද වල මොකවත් නැහැ. මොකවත් නැති උපේක්ෂා වේදනා තියෙනින් අපි හිතන් ඉනවා ඒකේ ආස්වාදිනවා කියලා. එතකොට ඒක අවබෝධයෙන් නතර කරනවා මිසක් අවබෝධයෙන් නතර කරන්නේ අවබෝධයෙන් අහගෙන ඉන්නවා තව ටිකක් සින්දු මගේ ව්‍යායාම වෙන එකක් හොඳට අවබෝධයෙන් ඒකේ සින්දු ආශාද නැහැ කියලා දැක අහා ඉන්නවා ටිකක් දවසක් බලෙන් නතර කරන්නේ බලෙන් නතර වතක් වෙනවා එතකොට අනේ අපරාදී සින්දුවක් අහන්න නැහැ කියන නිකන් අර මූණු ඇඹුල් කරගත්තර අපේ දෙහිලිලි වගේ මිනිස්සු ඇදෙනවා තේරෙනවද ස්වාමීන් වහන්සේ දැන් එහෙම අහන්න නැතු හිටියම ටිකක් දවස් ගියාම ඒකත් එහෙමත් නෑ මම කියන්නේ අහන්න කියලා කියන්නේ සිහි කල්පනා ඇතුව ආස්වාදේ කොහෙද හැදෙන්නේ කියලා අහන්න කියලා කියන්නේ. අහන්න, කන්න, බොන්න, නාන, සින්දු අහන, මූවිස් බලන්න ඔක්කොම බලන්න. ඒකේ තියෙනවද නැද්ද කියලා හොය හොය. ආස්වාදේ දැන් අපි ආස්වාදේ බලන්නේ හැම එකේ මූවි එකක් බැලුවත්, මොකක් හරි සින්දුවක් ඇහුවත්, ඔය හැම එකම මොකද හොයන්නේ? ආස්වාදේ. ඒකේ තියෙනද බල බල බලන්න ඕන. ටික දවසක් බලනවා තියෙන මේක මොකුත් නැහනේ. දැන් රූප රාම කියන්නේ මොනවද? රූප රාම හැම එකම තියෙන මොනවද? මූවිස් බලනකොට රූප රාමනේ තියෙන්නේ විතරයි. රූප රාමන තියෙන්නේ වර්ණ සංඥා. දැන් මොන වර්ණයේද මේ ආශාවත් තියෙන්නේ? සද්ද කියන්නේ සංඛ්‍යාත. ඔය ඔක්කොම සංඛ්‍යාත. සංඛ්‍යාත වල මේ ආශාවත් තියෙනවද? කීවෙනි සංඛ්‍යාත 250ද 300ද 500ද මොකේද ආශාවත් තියෙන්නේ? එකකවත් නැහැ. ඒ ඇහෙන එක අරගෙන දැන් ඔබතුමීට කවුරු හරි කෙනෙක් හොඳ කියනකොට හරි ආශාව දැනේද? බැන්නොත් එහෙම දුකයිනේ. දැන් බැන්නම කන රිදෙනවද බලන්නකෝ. අපේ අම්ම හොඳටම බැන මගේ කන රිදෙන හොඳට ඕම හිත රිදෙන්නේ. බැනලා කන රිදිච්ච කවුරු හරි ඉන්නවද? ඈ හොඳ කිව්වම කන සනීපද? හිතයි සනීප තියෙන. කන සනීප නෑ. මේවා ඔක්කොම නිකන් උපකරණ ටිකක් විතරයි. තේරෙනානේ? එහෙනම් හිතක් අභ්‍යන්තරේ මේ ඔක්කොම පටිසමුප්පන්න ක්‍රියාදාමයෙන් හද අපි බාහිර ලෝකයක් පස්සේ දුවනවා. දැන් ਬਾහිලෝ මොකුත් නැහැනේ. ඒක ඩමි තියෙන්නේ 0 ශුන්‍යයි. ਬਾහි ලෝකයේ සියලු ආස්වාදයන්ගෙන් ශුන්‍යයි. ශුන්‍ය වූ ආස්වාදයක් පස්සේ හිතෙන් හදාදා ඒක පස්සේ යනවා. අතාරින්න එපා එකතරේට. ආස්වාද විඳ හොයන්න මේක කොහෙද තියෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඇයි මේ ආස්වාදයේ අසාරත්වය ගැන කතා කරන බුද්ධ ශාසනේ? අමතක කරන්න එපා මේක කතා කරන්නේ මොකුත් නැති කරගන්න දෙයක් නැති කට්ටිය නෙමෙයි. මේ කවුද මේ කතා කරන්නේ? සක්විති රජවරු. හිඟන්නු නෙමෙයි. තේරෙනානේ? මේ බුද්ධ ශාසනේ මහල්ලා රජවරු සිටూరు මහල්ලා තියෙනවා. මහා ප්‍රඥාවන්ත මහල්ලා තියෙන්නේ. ඒව නැතුව නෙමෙයි. ඒව විඳින බැරුව නෙමෙයි. ඒවයි
අසාරත්වය දැකලා ඒ අතර මොකුත් නැහැ කියන ආර්ය ප්‍රඥාව වෙනුයි මිදලා තියෙන්නේ. රූප නැතුව, සාද්ද නැතුව, සාල්ලි නැතුව මොකක් කරේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. කොයිතරම් ලැබුණත් මේ කැමැති ඉෂ්ට වෙන්නේ නැහැ. චුට්ටක් බලන්න මේක ඇහුව විතරයිනේ.